ආයුබෝවන් කියලා පිළිගන්නවා හිරු එකට විචාරල් එකට ඒ වගේම හිරු ටෙක් ෂෝ එකට. ඉතින් ගණිතය අමාරුයිද? අමාරු නම් මම දෙන්නම් අද හොඳම විසඳුමක් හිරු ටෙක් ෂෝ එක තුලින්. ඉතින් යාළුවනේ සුපිරිම දෙයක් ගැන තමයි අද කියලා දෙන්න හදන්නේ. ගණිතය අමාරුයි කියලා හිතන්න එපා. හොඳම විසඳුමක් තමයි අද දෙන්න හදන්නේ. ඔයාට පුළුවන් එක ෆොටෝ එකකින් ඔයාගේ තියෙන ඕනම ගණිත ගැටලුවකට විසඳුම හොයාගන්න. ඉතින් බලන්න මේ කොහොමද කියලා. ඒ වගේම තමයි ඔන්ලයින් ගුරුවරයෙක් ගැන තමයි අද කියලා දෙන්න හදන්නේ. මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මගේ වීඩියෝ තවත් යාළුවන්ට බලන්න share කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඕනම ගණිත ගැටලුවක්, ඕනම ගණිත සමීකරණයකට උත්තරය තප්පර දෙකක් ඇතුළත ගන්න කොහොමද කියලා තමයි අද මම කියලා දෙන්න හදන්නේ. ගෙදරදී, කඩේදී, යන්නේන මගදී, බස් එකේදී, වාහනේදී ඕනම තැනකදී භාවිත කරන්න පුළුවන් සූපිරිම ක්‍රමයක් ගැන තමයි අද මම කියලා දෙන්න හදන්නේ. බලමු කොහොමද මේ නිය වැඩේ කරන්නේ කියලා. හොඳයි, අපි බලමු යාළුවනේ කොහොමද මේ වටිනා කියන වැඩේ කරන්නේ කියලා. ඉතින් Play Store එකෙන් තමයි මේ යාළුවනේ මේක සුපිරිම වටිනා කියන ඇප්ලිකේෂන් එක ගන්න තියෙන අපිට. ඉතින් Play Store වලට අපි යමු. Play Store එකේ ටයිප් කරන්න ඕනේ යාළුවනේ Microsoft 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 Math 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 Solver SOLVER Microsoft Math Solver කියලා. ඉතින් මේ විදිහට අපි සර්ච් කරගමු Microsoft Math Solver. ඉතින් මේ විදිහට ඇප්ලිකේෂන් එක පෙන්නවා යාළුවනේ. අපි ඉන්ස්ටෝල් කරගමු Microsoft Math Solver. ඉතින් Microsoft ආයතනය මගින් තමයි මේ වටිනා කියන ඇප් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේකේ තියෙන වැඩ කෑලි කියලා. සුපිරි වැඩ කෑලි ටිකක් තියෙනවා යාළුවනේ මේකේ. ඉතින් බය වෙන්න එපා ගණන් වලට මගේ යාළුවෝ. ඕලෙවල් ලේලෙවල් ඒ වගේම ගොඩක් වටිනා කියන දෙයක්. ඒ වගේම 10 වසර 9 වසර වුණත් හොඳට පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම ඇප්ලිකේෂන් මේක. ඉතින් අපි මේ විදියට ඔන්න යාළුවනේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් වෙලා. ඉතින් අපි මැත් කියන මෙන්න මේ මැත් කියලා වාට පේන ඇති උඩ තියෙනවා මේ මැත් කියන ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරමු දැන්. මේක ඕපන් කරගමු. ඉතින් මේ විදිහට ස්ක්‍රීන් එකක් එනවා. ඊට පස්සේ යට වාට පේනවා ඇති get started කියලා තියෙන නිල් පාට කොටුවේ තුල ඒක ක්ලික් කරන්න. නිල් පාට කොටුව එතනම ක්ලික් කරන්න. next කියලා තියෙන නිල් පාට කොටුවේ තුල ඊට පස්සේ යාළුවනේ ඒ නිල් පාට කොටුව ඇතුළම ආයෙත් ක්ලික් කරන්න. solve and learn now ක්ලික් කරා. ඉතින් welcome to microsoft math. ඉතින් ඔන්න අපි ඇවිල්ලා ඉන්න screen එක බලමු දැන් මේ සුපිරි වැඩේ කොහොමද කරන්නේ කියලා. ඉතින් යාළුවෝ යට තියෙන නිල් පාට කොටුවක් take your own picture කියලා නිල් පාට කොටුව ඇතුළේ පේනවා ඇති. ඉතින් ඒක ක්ලික් කරමු මේ විදියට. ඊට පස්සේ මෙන්න මේ විදියට තමයි පෙන්නන්නේ යාළුවනේ. මම මෙන්න හදාගත්ත ගණන් කීපයක් තියෙනවා. මම නිකන් මම හිතිලා ලියාගත්ත. ඉතින් අ බලමු මේ වගේ උත්තර ගන්න පුළුවන් ඒදික. ඔයාලට පේනවා ඇති මේ කළු පාට ස්ක්‍රීන් එක වටේට සුදු පාට මැද කොටුවක් තියෙනවා. ඉතින් ඒ කොටුවට හරියටම මේ විදියට මෙන්න මේ විදියට මැද්දට අහුවෙන්න අවශ්‍ය ගාන මේ කොටුව මැද්දට අහුවෙන්න ෆොටෝ එකක් ගන්න තමයි යාළුවනේ තියෙන්නේ. ඉතින් මැද තියෙනවා. ඔයාලට පේනවා ඇති සුදු පාට රවුම එක ක්ලික් කරලා ෆොටෝ එකක් ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේ කොටුව තව පොඩ්ඩක් පළල් කරගන්න, දික් කරගන්න, ස්කෑන් කරන සයිස් එක මෙන්න මේ විදියට වාට පේන මේ දකුණු පැත්තේ තියෙනවා. ඊතලයක් වගේ එක අල්ලලා මෙන්න මේ විදියට වෙනස් කරගන්න. ඒක මම එහා මෙහා යවලා වාට අවශ්‍ය විදියට මේවා කරගන්න. ඉතින් අපි බලමු යාළුවනේ කොහොමද දැන් මේකෙන් මේ සුපිරි වැඩේ කරන්නේ කියලා. අපි ගමු ෆොටෝ එකක්. ඊට අවශ්‍ය ගානක ෆොටෝ එකක් ගමු. අපි ගමු මෙන්න මෙතන මේ තියෙන ගාන. ඔන්න මම ෆොටෝ එකක් ගන්නවා. ඔන්න ෆොටෝ එකක් ගත්ත යාළුවනේ මේ ගානේ. බලමු කන්ටිනියු කරන්න. බලමු මේක උත්තරේ අපිට හම්බෙයිද කියලා. ඔන්න ස්කෑන් කරනවා යාළුවා. අර පේනවා ඇති. පොඩක් පැහැදිලි මදි වුණා මගේ යාළුවනේ. ඔන්න අපි නැවතත් පැහැදිලි ගමු ඒක. මෙන්න මේ විදියට පැහැදිලි කරලා ෆොටෝ එකක් ගන්න. ඊට පස්සේ ස්කෑන් කරනවා.
ඔන්න යාළුවන්ට පේනට යටින් ආවා 5x ධන 20 සමානයි 40 අපිට ඕන ගාන ඔන්න උත්තරේ solve for x x වල උත්තරේ කියද 4යි ඉතින් ගණන්කාරයෝ ඉන්නවා නම් බලන්න මේ උත්තරේ හරිද කියලා අපි බලමු තව එකක් ඉතින් අපි තව එකක් බලමු තව ගානක් බලමු යාළුවනේ ඔන්න තියෙනවා දෙවෙනි ගාන බලමු කොහොමද උත්තරේ කියලා ඔන්න ෆොටෝ එකක් ගත්තා මෙන්න යාළුවනේ ස්කෑන් කරා වැඩින් වාර පේනව ඇති ආවා මෙන්න x සමානයි 5යි ඉතින් ගණන් වැඩකාරයෝ බලන්න මේ උත්තරේ හරිද කියලා ඉතින් යාළුවනේ මේ විදිහට ඔයාලා ග්‍රාෆ් එකක් ගන්න පුළුවන් හැම ප්‍රශ්නෙකම උත්තරේ යටින් තියෙනවා මේ විදිහ ග්‍රාෆ් එක both side in 2D 2D වලින් ග්‍රාෆ් එක ගන්න පුළුවන් ඉතින් ඒ වගේම මේ වගේ ගැටලු තව ඉන්ටර්නෙට් එකේ කොතනද තියෙන්නේ ඒ වගේ ටියුටෝරියල් ගොඩක් ඔයාලට ක්ලාස් ඒ වගේම මට මේ වගේ ගණිත ගැටලු තව ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා යාළුවෝ මෙතන වීඩියෝස් තියෙනවා මේ වීඩියෝස් තව ගොඩක් තියෙනවා මේ විදිහට ඒවා බලන්න පුළුවන් ඒ වගේම මේහා සමාන තව තියෙන ගැටලු මේ තියෙන්නේ ඒ වගේ ගැටලු ඒ විසඳන ආකාරය ඒ වගේ ලින්ක් එකත් එක්කම තියෙනවා යාළුවනේ උඩ ක්ලික් කරාම ආයේ සයිට් එක ලොග් වෙනවා ඉතින් ඔයාලට බලන්න පුළුවන් ගොඩාක් වටිනා කියන ඇප් එකක් තමයි මේක ඕනම ගණිත ගැටලුවක් ඕනම සමීකරණයක් අපි තප්පර ගානක් ඇතුළත විසඳ ගන්න පුළුවන් සුපිරි ක්‍රමවේදයක් තමයි යාළුවනේ මේක ඉතින් මේකේ තියෙනවා තව ක්‍රමවේදයක් ඒකත් මම පෙන්නන්නම් යාළුවන්ට පේනව ඇති උඩ තියෙනවා ස්කෑන් කියලා. කැමරාවක් වගේ ඊකන් එක උඩ ස්කෑන් කියලා තියෙනවා අර පේනව ඇති. ඒක ළඟ තියෙනවා draw කියලා අතක් වගේ ලකුණක්. ඒ ලකුණ උඩ ක්ලික් කරන්න යාළුවනේ උඩම draw. ඉතින් මෙතන වාට පුළුවන් මගේ යාළුවනේ වාට අවශ්‍ය ගණිත ගැටලු අඳින්න. ඉතින් මේකට මල්ටිමීඩියා පෙන් එකක් වගේ තියෙනවනම් ගොඩක් වටිනවා. ඉතින් ස්මාර්ට්ෆෝන් වල සමහරක් ඔය ඉස්සරහ ෆෝන් වලත් ඒ වගේ තියෙනවා. ඔයා ගන්න පුළුවන් නම් යාළුවනේ ඒ වගේ පෙන් එකක් මෙන්න මේක. ඉතින් මේ විදියට වාට පුළුවන් ඇඟිල්ලෙන් උනත් අඳින්න. ඉතින් අපි අඳලා බලමු. පිළියමු අංක 2. තියාලුනේ මේක ඉන්ටර්නෙට් අනිවාර්යෙන් අවස්ථාවෙ තියෙනවා. ඉතින් ඒ නිසා ඉන්ටර්නෙට් හොඳට ස්පීඩ් තියෙන තැනක ඉඳන් මේ වැඩ කරන්න. ඉතින් අපි බලමු. අංක 2 එකතු කිරීම අංක 4. අපි බලමු කොහොමද කියලා. ඔන්න මගේ යාළුවන්ට උඩින් පෙවුණා දැක්කද? 2 ධන 4. ඉතින් ඔයාලට මේකේ උත්තරේ බලා ගන්න අවස්ථාවක් තියෙනවනේ යාළුවනේ. ඔයා මේකේ ඕනම පැටර්න් එකක්. ඒ කියන්නේ ඔයාට ඕනම ගානක් මේකේ අඳින්න පුළුවන් යාළුවෝ. මේකේ ඇඟිල්ලෙන් අපහසුතාවයක් ඇති වෙයි. නමුත් අර ෆෝන් එකක තියෙන හෝ මල්ටිමීඩියා පෙන් එකක් ඔයා හොයාගන්නේ පෙන් එකකින් ඔයාට මීට වැඩිය පොඩිවට මේ අකුරු ලියන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයාට යටින් මේකේ උත්තරේ බලා ගන්න පුළුවන් යාළුවනේ. ඔයාට පේනවද යට තියෙන නිල් පාට රවුමක් ඇතුලේ ඊතලයක්. ඒක උඩ ක්ලික් කරාම අර මේකේ උත්තරේ එනවා. මෙන්න මේ විදියට 2 ධන 4 සමානයි ඉවැලියුට් 6යි. උත්තරේ 6යි යාළුවනේ. ඉතින් මේ විදිහට ඔයාට ඕනම ඔයාගේ තියෙන ඕන සමීකරණයක් මේක උඩ අඳින්න. ඉතින් ඔයාට තප්පර ගණනක් ඇතුළත එයා විසඳුම ලබා දෙනවා යාළුවනේ. උත්තරේ ලබා දෙයි ඔයාට විසඳ ගන්න බැරි ඕනම ගණිත ගැටලුවකට. ඉතින් ඒ වගේම තමයි ඔයාට පේනව ඇති එතන ඒ අතගාම දකුණු පැත්තේ ටයිප් කියලා එකක් තියෙනවා. ඉතින් මේ ටයිප් කියන තැන උඩත් ක්ලික් කරලා බලමු මොන වගේ වැඩක්ද මේක කරන්න පුළුවන් කියලා. ඉතින් යාළුවනේ මේකේ පුළුවන් ඔයාලට කැල්කියුලේටරයක් විදියට ටයිප් කරන්න. ඒ වගේම ඔයාට තියෙන ඔයාගේ ගණිත ගැටලු වලට අවශ්‍ය කරන සියලුම සිම්බල්ස්, ඒ කියන්නේ ඒවට අවශ්‍ය මාක්ස් ඔක්කොම මේකේ තියෙනවා. වර්ගය, ඒ වගේ මූල, ඒ වගේ සියලුම දේවල් මේක අඩංගු වෙලා තියෙන. ඉතින් ඔයාට පුළුවන් මේකෙත් ඕන දෙයක් ටයිප් කරලා ඔයාලට මේකේ උත්තරයක් බලා ගන්න. අර විදිහටම තමයි නිල් පාට ඊතලේ, සුදු පාට ඊතලයක් වාඩි වෙන නිල් පාට කොටුව ඇතුලේ ඒ ක්ලික් කරන්න මේ විදිහට. ඉතින් කැල්කියුලේටරයක් හා සමානව වැඩක් කරගන්න පුළුවන් මේකේ. ඉතින් යාළුනේ මේ විදිහට සමානව අපි මේ හොයපු උත්තරේට සමානව ඒ වගේ තියෙන ප්‍රශ්න ඊට වැඩිය තව තියෙන ගොඩක් ගණිත ගැටලු සමීකරණ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් සුපිරි ඇප් එකක් තමයි මගේ යාළුවනේ මේක. ඉතින් ගොඩක් වටිනවා කියලා මම විශ්වාස කරනවා. ඔයා බලන්න, ඔයා ගෙදරදී බලන්න, ඔයා යන තැනදී බලන්න, ඔයාට ගණන් විසඳගෙන යනකොට ඔයාට උත්තරේ එන්නේ නැත්නම් මේ ක්‍රමවේදය පාවිච්චි කරලා බලන්න. ඔයාට ඕන උත්තරයක් ලබා ගන්න පුළුවන් යාළුවනේ තප්පර කීපයක් ඇතුළත. ඉතින් මගේ channel එක subscribe කරන්න, මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියටත් බලන්න මම රැඳිලා ඉන්න කියලා මගේ යාළුවන්ගෙන් ඉල්ලනවා. අපි ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු.